අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ඇරඹෙයි. නව ව්‍යවස්ථාවක කඩිනම් අවශ්‍යතාවය ජනපති රාජාසන කතාව කරමින් අවධාරණය කරයි. ආණ්ඩුව පොරොන්දු කඩ කරමින් සිටින බවට එචාපෙන් චෝදනා. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉකුත් දෙසැම්බර් මස දෙවනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. அவர் இங்கே உரை ஆற்றிய பின்னர் இந்த பாராளுமன்ற அமர்வுகளை கதாநாயக கரு ஜெயசூரிய மகதா பார்லிமென்ட் பரிசுரே வித்து பெமினிம பிரதமேன் சிதுவு அத்தர இன் அனுதுருவு அக்ரமாத்திய மஹிந்த ராஜபக்ஷ மகதா சஹ எம மெதினிய பார்லிமென்ட் வித்து சபமினிம சிதுவுனா நோனாத் ஏ சாம்பிரதாயக அகயன் ආරක්ෂා කරන තරම් බවට අද මේ ස්ථානයේ පත්වලා තිබෙනවා. දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමායි මේ පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරය වෙනුවෙන් සාප්‍රාම් තුනේ එතුමන් මේ මොහොතේදී පිළිගනු ලබනවා. ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා, ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහත්මයා ඇතුළු නිලධාරීන් විසින්. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මැතිනිය පාර්ලිමේන්තුව වෙත සපමිනීම සිදුවුණා. මෙහිදී සාම්ප්‍රදායිකව සිදු කෙරෙන අශ්වාරෝහකීන් පෙරටු කරගත් විශේෂ රථ පෙරහර සහ ත්‍රිවිධ හමුදා උත්තමාචාර ඇතුළු ආචාර වෙඩිමුර 21 පැවැත්වීම ජනපතිගේ නියමෙන් අත්හිටුවා තිබීම විශේෂත්වයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග එතුමාගේ දජය උඩුකුඹු කිරීම සිදුවුණා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිළිගනිමින් ජයමංගල ගීත ගායනය සිදුවුණා. Seventh Executive President of the Democratic Socialist Republic of Sri Lanka, as he's arriving at the parliamentary complex with, accompanied by the First Lady of Sri Lanka. අනතුරුව සෙංකෝලයේ රැගත් වේත්‍ර දාරියා පෙරටු කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, කථානායක කරු ජයසූරිය මහතා සභාව වෙත පැමිණීම සිදුවුණා. සභාවාරයේ ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලසුන හෙබ වූ අතර මෙහිදී ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරනු ලැබුවා. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයිති වුණත් අප සියලු දෙනාගේම මූලික වගකීම වන්නේ මේ රටේ ජනතාවගේ සුභසිත වෙනුවෙන් 2019 නොවැම්බර් 10 වෙනිදා පැවති ඡන්දයෙන් මේ රටේ ජනතාව මට ඉතා පැහැදිලි ජනවරමක් ලබා දුන්නු. ඒ ජනවරම ලබා දුන්නේ මා ගැන මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කිසි අයුරුකින් කඩ නොකොට ජනතාවට අප පොරොන්දු ආකාරයටම සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මාත් මගේ රජය අප කැප වෙනවා. මට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුණේ මේ රටේ දේශපාලනික සංස්කෘතියේ ප්‍රබල වෙනසක් කරන්නටයි. විශේෂයෙන්ම ජාතිවාදය මත පදනම් වූ දේශපාලන න්‍යාය පත්‍ර ජනතාව ප්‍රතික්ෂේප කළා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරුවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළා. මා ආරාධනා කරනවා අදාළ දේශපාලකීන්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා.
පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා ජාතීන් අතර ભેද වපුරවනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අපේ රටේ උත්තරීතර විරස්තාවට අනුව මගේ දූර කාලය තුල රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවත් එසේම ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහිීමේ නිදහස සෑම විටම සුරකින්න බවත් මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැති. මෙම පාර්ලිමේන්තුව යලිත් වතාවක් ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන ජාතික ප්‍රතිපත්ති සංවාදයට ලක් කරන විවස්ථා දායකයේ වගකීම නිලස ඉටු කරන ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි. නිදහසින් වසර 70කට පසුවත් අපේ රටේ සංවර්ධනය ගැන අපට සෑහීමට පත්වන්නට බැහැ. මේ තත්ත්වය වෙනස් කරන්නට අප සියලු දෙනාටම වගකීමක් තිබෙනවා. මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවයයි. අපට ලැබී ඇති තනතුරු වරප්‍රසාදයන් නොව වගකීම් බව අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි. ජනතාවට බරක් වී තිබූ බදුබර ලිහිල් කිරීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් ඉහළ පරිපාලන ක්‍රමවේදයකට මුලපිරීම අනවශ්‍ය රාජ්‍ය වේදම් කපා හැරීම වැනි පියවර රැසක් අපි මේ වන විටත් ගෙන තිබෙනවා. ජාතික ආරක්ෂා යාන්ත්‍රණය නැවතත් ශක්තිමත් කරන්නට අවශ්‍ය පියවර අපි දැනටමත් ගෙන තිබෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් බාර දී තිබෙනවා. ජාතික ආරක්ෂාවට වග කියන ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරන්නට අප පියවරගෙන තිබෙනවා. ජාතික බුද්ධිආංශ ජාලය ප්‍රතිසංවිධානයේ කොට ශක්තිමත් කොට තිබෙනවා. අපේ මෞබිම ත්‍රස්තවාදයෙන් අන්තවාදයෙන් පාතාල ක්‍රියාකාරකම් වලින් සොරබියෙන් කප්පම් කරුවන්ගෙන් මද්‍රව්‍ය උදරි සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්නන්ගේ කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නට කටයුතු කරනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවගේ ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එනතුරු බලා සිටින්නට අවශ්‍ය නැහැ. අපේ ඉලක්කය ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම. එය ස්වෛරී නිදහස් රටක් විය යුතුයි. එමෙන් මෙය සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි. ලංකාව සැබවින්ම සෞභාග්‍යමත් දේශයක් වන්නේ මේ සියලු අංග සම්පූර්ණ වූටයි. සෞභාග්‍ය දැක්ම තුළින් අපි හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය. දූෂණය හා වංචාව පිටු දැකීමට විශේෂ වැඩපිළිවෙලකුත් අපට ක්‍රියාත්මක කරන්නට සිදු වෙනවා. දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව තරාතිරම නොතකා අප නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදු යුතුමයි. සමානුපාතික චන්ද්‍රකමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතර පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍ය වෙනවා. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකිවද පැහැදිලි තීන්දු තීරණගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයා, විවස්ථාදායකයා සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම විවස්ථා වෙනසක් තුලින්ම විසඳා ගත යුතුයි. රාජ්‍යතාන්ත්‍රික සමතතාවලදී හෝ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන රටේ ස්වෛරීත්වය හැම විටම ආරක්ෂා කරන ඕනෑම රටක් සමග සමතත්වයෙන් ගනුදෙනු කරන දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. විශේෂයෙන්ම ආර්ථික වැදගත්කමක් තිබෙන අපේ භූ ප්‍රදේශ හෝ භෞතික සම්පත් කිසිවිටකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප්‍රතිපත්තියයි. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඓතිහාසික වගකීම බාර ගන්නට මා සමග එක්වන මෙන් ඔබ සියලු දෙනාගෙම මා ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබුණු අතර පාර්ලිමේන්තුව යළි පස්වරු එකට රැස්වීමට නියමිතයි. හපුතලේ නගරයේ ආසන්නයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක් වී තිබෙනවා. මෙම අනතුරෙන් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් දෙදෙනා සහ තවත් ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගුරුප් කපිතාන් ගිහන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා. වීරවිල ගුවන්තොටුපලෙන් ගුවන්ගත වී ඇති මෙම ගුවන් යානය නිරීක්ෂණ කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ. කෙසේ වෙතත් ගුවන් යානය නිසි ලෙස ගුවන්ගත වී ඉන් අනතුරුව අදාළ ප්‍රදේශ නිරීක්ෂණය කරමින් පියාසර කරන විට හවුතලේ ප්‍රදේශයේදී මෙලෙස අනතුරකට ලක්ව ඇති බව සඳහන්. ගුවන් යානයේ ජනාකීර්ණ නව ප්‍රදේශයකටයි කඩාවැටී ඇත්තේ. අනතුරින් ගුවන් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් දෙදෙනා සහ නිරීක්ෂණයට එක් වූ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනාම ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම ගුවන් යානයේ කඩාවැටීමත් සමගම ඇති වූ කම්පන තත්ත්වයේ හේතුවෙන් අවට ගම්වාසීන් කිහිප දෙනෙකුද හවුතලේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කර සිටියා. ගුවන් හමුදාවේ Y12 වර්ගයේ ගුවන් යානාවක් අද උදේ ගුවන් හමුදා සාමාජිකයන් 4 දෙනෙක් ඇතුළු ගුවන් නිරීක්ෂණ කටයුත්තක් සඳහා පිටවලා ඒ ගුවන් යානාව හවුතලේ ප්‍රදේශයේ අනතුරකට පත් වෙලා තියෙනවා. ඒ අනතුරකට පත් වීමෙන් අනතුරුව 4 දෙනාම ජීවිතක්ෂයට පත් වුණු බවයි අපට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඇවිල්ලා අර මල් ගහක් තියෙනවා අපේ ගේ ඉස්සරහා, ඒකට වදින්න ගියා. ඒක වදින්න නැතුව එයා U-turn එකක් ගත්තා. බේර ගන්න පුළුවන් විදියට එයා ගන්න ඇති. ඕක ඇවිල්ලා ගහට වැදුණා. ගහට වැදිලා තමයි වෙදිච්ච ගමම පුරලා ගිනි ගත්තා. එමෙන්ම මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා අප සමග මෙලෙස අදහස් පළ කළා. වීරවෙල සිට රත්මලාන බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇත. සිද්ධියෙන් සිවුදෙලක ජීවිතක්ෂර පත්ව ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකය. සිද්ධිය පිළිබඳ හපුතලේ පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරීක්ෂණ පවත්වයි. ලබාගත් තොරතුරු මත ඒ ප්‍රදේශයේ ඒ කඩාවැටෙන අවස්ථාව ඇති කම්පණය සම්බන්ධව සමහර අයවලු හපුතලේ රෝහලකට ගියා වගේ දැනගන්න ලැබිලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ඒ අරෙන්න ගුවන් යානයේ හිටපු 4 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව තමයි ගුවන් හමුදාව තහවුරු කරන්නේ. මේ අතර අද උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ Y12 ගුවන් යානය පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලන රටාවක් තුළ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳිය හැකි විශ්වවිද්‍යාල පද්ධතියක් ඇති කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අන්තර් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇතුළු සියලුම විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීමේදී ක්‍රියාත්මක කරනු ලබන ප්‍රායෝගික පරීක්ෂණ හා යෝග්‍යතා පරීක්ෂණය අත්හිටුවීම පිළිබඳ ලිපියක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත භාර දීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන් පිරිසක් ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණියා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අන්තර් විශ්වවිද්‍යාල සිසුන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. පසුගිය කාලයේ තුනදී පැවති තත්ත්වයේ අනුව මේ අමාත්‍යංශවලට ඇමතිවරු ඇවිල්ලා ප්‍රශ්නවලට කන් දීලා ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි ඇවිල්ලා ඉන්නේ. එරටේ දරුවෝ වෙන්නේ දරුවන්ගේ යහපතට බදු වෙන මහජනයාගේ මුදල් වලින් ලබා දෙන නිදහස් අධ්‍යාපනයේ අවස්ථා ප්‍රමාණය වැඩි කරනවා. තාත්ත කෙනෙක් එදට ආවාගේ හිතාගන්න මම උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් දරුවෝ දියවරන් එන්න. අපි විවෘතව විශ්වවිද්‍යාල තුළට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයාගේ ප්‍රශ්නය කුමක්ද කියලා ආචාර්ය වරුන්ගේ ප්‍රශ්නය කුමක්ද කියලා ඒ ප්‍රශ්න විසඳීම සඳහා පසුගිය මාසය තුළ මැදිහත් වෙනවා. ඉතින් අපි හමුදාමය වශයෙන් විශ්වවිද්‍යාල තුළට කෙරුණු මැදිහත්වීම් ඉවත් කළ ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පරිපාලන රටාවක් තුළ නිදහසේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාල පද්ධතියක් ඇති කිරීම සඳහා ක්‍රියා කරගෙන යනවා. මේ ප්‍රශ්නය සාකච්ඡා කළා සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳගන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ මේ රට නැවත ප්‍රචණ්ඩත්වයෙන් තොර භීෂණයෙන් තොර මනුස්සකම තියෙන මනුස්සකමේ සුවඳ දැන දරුවන්ට ආදරය කරන රටක් බවට පත් කරන්න අපි වැඩ කරනවා. වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පුහාමි මහතා පවසනවා. ඒ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් පාර්ලිමේන්තුවේ බහුතරයදීන අපිට තා අපි පිනට ඒගොල්ලන්ට ආණ්ඩුව දුන්නයි අපි ආණ්ඩුව දුන්නේ. ආණ්ඩුව දුන්නේ 69 ලක්ෂයක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දේ දුන්නා. හැබැයි ඒගොල්ලෝ අර අනිත් එකාගේ කලිසම හොදට ඇදගෙන තමුන්ගේ වගේ කියාගෙන යනවා වගේ අද ආණ්ඩුව අරගෙන ඒගොල්ලෝ කරන්නේ අපි බලාපොරොත්තු වෙච්ච ජනතාවගේ වැඩ කොටස නෙවෙයි. අද කරන්නේ ඒකට හාත්පසින්ම වෙනස්යක්. ඒ නිසා පැහැදිලිව කියන ආණ්ඩුව සම්පූර්ණ වැරද්දක් කරන්නේ මේ රටේ සයින්සක ජනතාව. අද මේ රට විකුණන්න පටන් අරන් තියෙනවා. මේ රටේ බඩු මිල අහසට යනකොට ඒකට කතා කරන්නේ නැහැ. අද MCC ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනවා. මේ මැතිවරණ ඉවරණ එකක් තමයි ඒගොල්ලෝ තිපර බාන්නේ. මේකටද මේ ආණ්ඩුව අපි පිනට දුන්නේ මේගොල්ලන්ට. මේගොල්ලන්ට දුන්නේ අර පොරොන්දු වෙච්ච පොරොන්දු ටික ඉස්සර ගන්න. අද මේ වෙනකොට ඒ සියල්ල කඩල දෙවියන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන්නේ නම් මෙරට ජනතාවගේ සහාය ලබා ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. පහුගිය ආණ්ඩුව ගැන කතා කරන්න කැමති නැහැ. මොකද හුඟක් වෙලාට අලුතෙන් ආණ්ඩුවක් ආපහම පහුගිය ආණ්ඩුවේ දේවල් කීයක ඉන්නවට වඩා අපිට තියෙන්නේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩු අවම කරමින් කටයුතු කිරීමේ වගකීම තමයි අපිට තියෙන්නේ. අනිත් අයගේ වැරදි හෝ වෙන එකේ තේරුමක් නැහැ. ඒ කෙසේ වෙතත් රටක ව්‍යවස්ථාවක යම් වෙනස්කම් කරනවා නම් ඒක රටේ ජනතාවත් එක්ක සම් සාකච්ඡාවකට සම්බන්ධ විය යුතුයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්නත් පුළුවන්. එතනින් එහාට යන දෙයක් තියෙනවා නම් සමස්ත ජනතාවත් සමගම අපි සාකච්ඡාවකට අවතීර්ණ විය යුතුයි. අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව ආපු ගමම කියන්නේ පැය 48න් ඊට වැඩිය දේවල් ගොඩාක් තිබ්බ කරන්න. නමුත් මේ මහ බැංකු වාර්තාවක් තියෙනවා. විශේෂ කොමිෂන් වාර්තාවක් තියෙනවා. කොමිෂන් වාර්තාව අනුව නියත වශයෙන්ම අවශ්‍ය නීතිමය පසුබිමක් තුල එය ක්‍රියාත්මක වෙනවා. මාසිකයෙන් කලකිරණය කියන එක නම් අතිශෝක්තියක්. මොකද මේ මැජික් පෙන්වන්න බෑ ආණ්ඩුවකට. දේශපාලන ප්‍රවාහය ශක්තිමත් කිරීමට දමිල සහ මුස්ලිම් ජනතාවගේ සහයෝගයද ලබා ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හාලියල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. රාජ්‍ය පාලනයේදී අපිට ද්‍රවිඩ ජනතාව සහ මුස්ලිම් ජනතාව අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ද්‍රවිඩ සහ මුස්ලිම් නායකයින්ගේ වැරදි නිසා අපි ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට දඬුවම් කළ යුතු නැහැ. අපි ඒ අයවත් විශ්වාසයට අරගෙන ඒ අයවත් අපේ රාජ්‍ය පාලනයට එකතු කරගෙන ඒ අයටත් අපි ලබා දෙන්න ඕන ප්‍රතිලාභ අපි ලබා දෙන්න ඕන. මොකද බඩගින්න සිංහල ජනතාවටත් ද්‍රවිඩ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් තියෙනවා. වතුකරේ ජනතාවටත් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඡන්දය දුන්නේ නැහැ කියලා අය කොන් කරන්නේ නැතුව මං තමුන්වාසේ ඉල්ලා සිටිනවා. ඒ සියලු දෙනාවත් කරුණු අවබෝධ කරලා එකතු කරගෙන අපේ දේශපාලන ප්‍රවාහය වඩාත් අපි ශක්තිමත් කරගමු. ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් වත්මන් ආණ්ඩුවට අසාධාරණයක් සිදුව ඇති බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
අපේ රටේ ඉඩම් ප්‍රශ්න විසඳීමේදී තාම කල්ගත වෙන වැඩපිළිවෙළක් තමයි මම අමාත්‍යාංශයේ පාරගතට පස්සේ පේන්න තිබුණේ. අපේ අමාත්‍යාංශවල වැඩ කටයුතු කරනකොටත් අපි මේ යල් පැන ගිය ක්‍රම හොඳට අපිට දැක ගන්න පුළුවන් වුණා. ඒ නිසා අපි තාම කෙටි කාලයකින් හැකි ඉක්මනින් ඔප්පු ලබා දෙනවා. ඇත්තරම කාටත් විනිවිද භාවයෙන් පේන දෙයක් තමයි තම්පි කරනවක ඇමතිවරයා අර ළමයේ කප්පලා තරුණයේ කප්පලා ඒ කරපු කටයුත්ත පලා ගිය එක රවට්ටපු එක තමයි පැහැදිලි. ඒ වගේම තමයි රාජසේනාරත්න ඇමතිවරයා අර කිමුල් කටව් එක රඟපාපු අපදීලා දෙනවා පොඩි කිමුල්ලු දෙන්න තාම හිරේ දාලා. ඉතින් මේකෙන් අපිට පේනවා මේ අපි සාධාරණව ඉටු වෙනවද කියන ප්‍රශ්නේ. ඉතින් අපිට තමයි කිව්වේ බලෙන් නඩු දාන්න යනවායි කියලා. එහෙම නෙමෙයි අද වෙනකොට ආණ්ඩුවට සාධාරණ ඉටු වෙලා නැති එක තමයි අපිට පේන්නේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ගියවා දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අද උදැසන ත්‍රිරෝද රථයක් සහ යතුරු පෙදියක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ත්‍රිරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති අතර යතුරු පෙදියේ ගමන්ගත් පියා සහ දියණිය තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම අනතුර සිදු වන ආකාරය පිටුපසින් ධාවනය වූ මෝටර් රථයක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. වේයන්ගල්ල පොලේගොඩ මාර්ගයේ වේයන්ගල්ල පාසල අසල පිහිටා ඇති පාලම කඩාවැටීමෙන් ප්‍රදේශවාසීන් අසිරුතාවයකට පත් වී තිබෙනවා. නව පාසල් වාරය ආරම්භයත් සමග ළමුන් පාසල වෙත ගෙන යාමට ලියදඬු වලින් සැකසූ ඒ දණ්ඩක් භාවිතා කර ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ එම ඒ දණ්ඩ ඔස්සේ ළමුන් පාසල කරා යෑම අනාරක්ෂිත බවයි. මේ පාර ප්‍රධාන පාරක් මේ කියන්නේ මරණයක් වුණත් පල්ලියට ගෙනියන්නත් සෝම් පිටින් ගෙනියන්නත් බොහොම අමාරුයි. රෝහලකට ලෙඩෙක්ව ගෙනියන්නත් බොහොම අමාරුයි. ඒ නිසා බුරන්දරන් ඉක්මනින් හදා දෙන්න කියලා අපි ඉල්ලා සිටි. ප්‍රධානම හේතුව මේ ඉස්කෝල ළමයට යන්න එන්න වෙන මගක් නැහැ. මේ පාලම විතරයි ගොඩ මෙගොඩ වෙන්න ඕනේ. අනිත් එක ලෙඩෙක් වුණත් හරි හදිසිය ගෙනියන්න ගේන්න ඕනේ. මේ ගමෙන් ගොඩ මෙගොඩ වෙන්න ඕනේ. මේ පාලමේ කාරුණික ඉල්ලා සිටින්නේ මේ පාලම ඉතාක්මෙන් හදා දෙන්න ලෙසයි. ජීවිත අන්තර වෙන පාලම මේක. එඳ මේ අර දැන්ට ලෑල්ලක් දාලා තියෙන යන්න එන්න. ඒකෙන් ළමයිට යන්නත් බෑ. එඳ මොනාරි කරලා ඉක්ම නිලන්ත ජයවර්ධන මහතා නැගෙනහිර පළාත් පොලිස්පතිවරයා ලෙස ඊයේ වැඩබාර කරනු ලැබුවා. ඒ මඩකලපුවේ නැගෙනහිර පළාත් කාර්යාලයේදී ඉරියගොල්ල රක්ෂිත ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හිනක් වැටලීමට මොනරාගල ඇතිමලේ පොලිසිය සමත් වී තිබෙනවා. මෙම ගංජා හින අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක වගා කර ඇති අතර උස අඩි 6 ඉක්ම වූ ගංජා ගස් 13 දහසකට වැඩි ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 150කට අධික බවයි පොලිසිය පවසන්නේ. ඉරාකයේ බැග්ඩාඩ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද අලුයම රොකට් ප්‍රහාර තුනක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරවලින් එරට ආරක්ෂක ප්‍රධානියෙකු ඇතුළු 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.